සත්සියත් යහපැතුම් වනම්මන ප්‍රේමයෙන් සජ්ජායනීය සිතු පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොනයි අයිබෝන් කොහමද හැමෝම හොඳින් සතුටින් ඉන්නව නේද දැන් පුරුදු විදිහට අපි ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක්ව අදත් එකතු කරගෙන ආවා ඉතින් මන්දාරම් කතාව ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන ඩ්‍රාමා එකක් ඒ නිසාම මන්දාරම් කතාවේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් ඔන්න අදත් අපි එකතු කරගෙන තියෙනවා මුලින්ම ඉන්න පොඩි කවි මදාරා සෙවන්දි අයිබෝන් ඊට පස්සේ ඉන්නවා මදාරගේ අම්මා විදිහට රඟපාන හර්ෂිකා රත්නායක කවිගේ අම්මා ඊට පස්සේ ඉන්නවා මේ අහිංසකෙක් ටිකක් දුෂ්ටෙක් කරලාද කියලා හිතනවා මොන බැලුවාම අෂෙන් සෙත්සර අයිබෝන් හරි කවි කියන්නද මදාරා කියන්නද දැන් වැඩියෙන් කට්ටිය කතා කරන්නේ කවි කියලාද මදාරා කියලාද කවි කියලා ගොඩාක් හොඳයි මේ දවස්වල ප්‍රතිචාර වැඩි වීම ඒ වගේම කට්ටිය බනිනවා චරිතයට ඉතින් ප්‍රතිචාර බනින්න හේතුව මොකද්ද මම හිතන්නේ තාම කතාවර ගලාගෙන යන විදියට ප්‍රේක්ෂකයන්ට දැනෙන්නේ තාම පොඩි අර දෙන්නේ කතරට එනවා වගේ ඉතින් ඒ නිසා ඉතින් පොඩි එහෙම එකක් තියෙනවා ඉතින් ඒ වගේම ප්‍රතිචාර ගොඩක් වැඩි ඉතින් සතුටුයි මන්දාරම් කතාවත් එක්ක එකතු වෙන ලැබිච්ච එක ගැන හරි හර්ෂිකාගේ කොහොමද හම්බෙන ප්‍රතිචාර මේ දවස්වල? ඔව් ප්‍රතිචාර මෙහෙමයි. මගෙන් ඇත්තටම මාව පර්සනලි දන්න අය අහන්නේ ඔයා කොහොමද අච්චර දෙයක් වෙද්දි සත්ත නැතුව අරහෙම එන අහිංසක විදියට ඉන්නේ කියලා. ඒ කියන්නේ මාව පෞද්ගලිකව දන්න අය දන්න මම ඒ වගේ අවස්ථා සමනේ හරි අමාරු ඉවසන්නේ. ඒ කියන්නේ තමන්ගේ දුවනේ තමන්ගේ දුව හරි ආදරෙන් අම්මෝන අම්ම කෙනෙක් තමන්ගේ දුව හරි ආදරෙන් හදන්නේ. ඉතින් එහෙම හදලා ඒ වගේ ඒ කියන්නේ කිසිම ඒ ළමයාගේ වරද්දකුත් නැතුව ඇත්තටම කවියේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් මේ නාට්‍ය හැටියට තාත්තගේ පොඩි ගැටලුවක් නිසා තමයි මේ ওই විදිහට කවිට මේ අර අකමැත්තෙන් උනත් අරයට මේ පොඩි කැමැත්තක් දක්වගෙන ඉන්න සිද්ධ වෙලා තියෙන. ඉතින් ඒ ප්‍රශ්න ටික ඔක්කොම කවි දාන්නේ මටනේ. තාත්තත් එක්ක නෙවෙයි ආශයා කරගන්නේ මාත් එක්ක තමයි ශයා කරගන්නේ සහ දැන් මේ චූටි කාලේටත් වඩා මම හිතන්නේ ලොකු කාලේදී කවිට හරියට ඒ කියන්නේ ෆිසිකලි ආ ඩැමේජ් කරනවා. ඉතින් පොඩි ඇත්තටම අපි කියන්නේ සයිකෝ ප්‍රශ්නයක් තියෙන වගේ තමයි කැරක්ටර් එකව ගෙනල්ලා තියෙන්නේ. ඉතින් සමහර වෙලාවට ගහනවා. ගහන වෙලාවදී මට සිද්ධ වෙනවා බලාගෙන ඉන්න ඇත්තටම. ඉතින් මං හිතන්නේ මේ ලෝකේ කිසිම අම්ම කෙනෙක්ට තමන්ගේ දරුවට කිසිම වැරද්දක් නොකර එහෙම ගහනකොට බලන් ඉන්න පුළුවන් ඇති කියලා. ඉතින් මේ කැරක්ටර් එක දනුෂ්ක හදලා තියෙන්නේ එහෙම. මම ඉතින් හෙන අමාරුවෙන් මේ දරාගෙන ඉන්නවා. ඉතින් මගේ පාන්න ගියාම එහෙම තමයි. ඉතින් ගොඩක් ලාට මම දැක්ක කමෙන්ට්ස් එහෙම තියෙනවා මේ ආරම්මලා නේ මේගොල්ලෝ මේ මෙහෙම බලන් ඉන්නවද කියලා කමෙන්ට්ස් කියවනවා දැක්කා. ඔව් කමෙන්ට්ස් කියවනවා. ඒ කියන්නේ ඩේලි බැලෙන්නේ නැහැ. නමුත් අවස්ථාවක් තියෙන හැම වෙලාවකම ටිකක් දාගෙන YouTube එකේ පොලිම්පන්ට බලනවා. ඉතින් මේ එහෙම තමයි කමෙන්ට්ස් තියෙන. අර මාව දන්න අය මේ ඇත්තට මේ ක්ලිප් එකම දාලා මන් දෙක Facebook එකේ ෂෙයා කරලා තියෙනවා. ඔයා කොහොමද මේව කටවාගෙන ඉන්නේ මේ දන්නේ කෙනා නම් සාමාන්‍ය ජීවිතයක් අහෙම කෙනෙක් නෙමෙයි. සාමාන්‍ය ඉවසන අඩුයිද? අඩුයි කියන්නේ මේමයි. ඔය වගේ වෙලාවට ඉවසන්නේ ජීවිතේට ඉවසන්නේ ඉවසන්නේ කියන්නේ වෙන මොකුත් නෙවෙයි කියන්නේ මිනිස්සෙක්ට තව කෙනෙක්ට ශාරීරිකව හානි කරන්න කොහෙත්ම අයිතියක් නැහැ මම හිතන්නේ සමියා බිරිඳ වුණත් ඒ අයිතිය තිබ්බත් අම්මා ළමයා වුණත් ඉතින් එහෙම කරද්දි මම කොහොමද අර බලන් ඉන්නේ කියලා අහනවා ගොඩක් අය මලයි අෂේන් කොහොමද හම් වෙන ප්‍රතිචාර ප්‍රතිචාර ඇත්තටම දවසින් දවස වැඩි වෙනවා මුලින්ම කියන කොකෝ අයියා කියලා අයියා අද ෂූටින් අයියා ෂූටින් ඔව් ගොඩක් අය හිටපු ගමන් ෆයිනල් දන්නේ නැ දෙන්නෙක් ඉන්නවා කියලා මගෙන් අහනවා ආ නේද මන්දාරම් කතා ඉන්නේ කියලා ඊට පස්සේ මං කියනවා නෑ මන් නෙමෙයි අයියා ඉන්නේ මුලින්ම කිව්වහම ගොඩක් අය හිතන් ඉන්නේ එකම එක්කෙනෙක් ඉන්නවා කියලා එහෙම ඉතින් ප්‍රතිචාර කියන්නේ ආ ඒතර ආදර නරක එක්කනා කියලා ආනවා ඒතර ගොඩක් දුකී වෙනවා අරට මේ හැමදාම දවසින් දවස වැඩනවා දැන් අදත් එද්දි ගොඩක් ඇහුවා අනේ දින්නේ ඉන්නේ කියලා ඒතර මං කියනවා දෙන්නෙක් ඉන්නේ කියලා. එතකොට තමයි කට්ටි දැනගන්නේ. දැන් එතකොට අයියා කොළඹ මල්ලි නුවර ඉඳන් ආවේද? ඔව් මං අද නුවරින් ආවා. අයියා කොළඹ ෂූටින්. අයියා කොළඹ. කවි
මට කවි කියලා දැන් කියවෙන්නේ. ඒ තරම් මමත් කතාවේ ෆෑන් කෙනෙක් වෙලා තියෙන්නේ. හරි, තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා මදාර. අපි ඉක්මනටම බ්‍රේක් එකකට ගිහින් යමු. එහ අරින මල් කිනිති සත්‍යයක් යහපැතුම් වරම්මන ප්‍රේමයෙන් සත්‍යයනීය පතුල පිරිමදින දයාවර සෙත්පෙන් පොනයි පිරිවියන මන්දාරම් කතාවේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් එක්ක තමයි කතා කරන ගමන් හිටියේ. දැන් හතරක් කියලා මුලදී කිව්වට එක්කෙනෙක් අඩුවෙන් හිටියේ. දැන් තව අලුත් එක්කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. විරාජ් පෙරේරා, අයිබෝන්. කොහොමද මේ දවස්වල මොකද වෙන්නේ? වෙනස් වෙලාද ටිකක්? වයසට ගිහිල්ලාද? වයසට ගිහිල්ලා නෙමෙයි, අපි ශරීරයකට වෙනස් වෙලා ගියමු නේද? ඔව්. ඒ වයසට ගිහිල්ලා කියලා කොහොමත් කවුරුත් කියන්නේ නැහැ. කියන්න කැමති නැහැනේ. ටිකක් කියන්නේ මේ කාලෙන් කාලට ඉතින් හැමෝම අහන ඔය රූපේ මොකද මාරු කරන්න කියලා. ඉතින් පොඩක් ෆැෂන් එක වෙනස් කරානේ. ටිකක් කාර්ය බහුල වුණා. ඒකත් එක්ක ඉතින් චරිතෙන් චරිතයට වෙනස් වෙද්දී පොඩි පොඩි වෙනස්කම් ටිකක් කරනවා. කරලා බලන ඉතින් කරන්න ඕනේ නේම. ඒ හින්දා. ඒකයි වෙනස. බහුලයි මන්දාරම් කතාවත් එක්ක තව ටෙලිනාට්‍ය හතරක් ටෙලිකාස්ට් වෙනවා. ඒවා ටිකත් එක්කයි සුපුරුත් පරිදි මියුසික් වීඩියෝ සහ මගේ අනිත් කටයුතුත් එක්ක ඉතින් ගෙදර ඔව් ඔක්කොම ගත්තාම ඉතින් ඇත්තම කාර්ය බහුලයි. මොකද නුවර කොළඹ දුවනවා කියලා කියන්නේ වෙනම වැඩක්නේ. ඒ හින්දා මන්දාරම් කතාවට ලැබෙන ප්‍රතිචාර කොහොමදයි? හොඳයි. අපි විලන් රෝල් එකක් විදියට ඉතින් මේ මෙයාලගේ තරුණ කාලේ කරදරකාරයෙක් විදියට ඉතින් වැඩේ ඇදගෙන යනවා. හොඳයි හොඳයි කියලා කියන්නේ මොකද මම ITN එකෙන් තමයි මහගෙදරින් මගේ වැඩේ පටන් ගත්තේ. එතකොට මම ඒ ආපු පෙම්මතා විදියට නෙමෙයි අද දවසේදී ITN නාලිකාවතුලින් විකාශනයේ මේ නාට්‍යයේ විලන් කෙනෙක් විදියට ඉන්න දුෂ්ටයෙක් විදියට ඉතින් හොඳයි ඒ චේන්ජ් එකත් එක්ක. ඔව් ඉතින් මේ ඒ චේන්ජ් එක හොඳයි කියලා හිතනවා. මට හම්බුනේ ඉතින් හරි සතුටුයි. ඉතින් අපේ ප්‍රධාන නාලිකාවත් එක්ක එකතු වෙලා මේ තරම් ප්‍රතිචාර ලැබීම ගැන මම හිතුවේ නෑ. ඒ කියන්නේ මේ අතර මියුසික් වීඩියෝ උනත් දැක්කම මම පෙම්මතා විදියට දැක්කේ. ඒක ඔක්කොම දැන් අනිත් පැත්තට ගිහිල්ලා තියෙනවා. එහෙම වෙද්දී මන්දාරම් කතාවෙන් ඒ ලැබෙන ප්‍රතිචාරය අතරම අගය කරනවා. මදාරා, ඔයාගේ කැරක්ටර් ගැන මොකද හිතෙන්නේ? ඔයාට කොහොමද පෞද්ගලික චරිතය දැනෙන්නේ? කවි කියන චරිතය ඇත්තටම සමාජය තුළ ගොඩාක් ඒ වගේ චරිතය ඉන්නවා. ඉතින් කවි කියන චරිතයත් ඇත්තටම හරි ලස්සන චරිතයක්. ඒ වගේම කවි හැමෝටම ප්‍රේක්ෂකයන් දැන් බයිනවා. ඒ කියන්නේ කවි පේන දෙන්නේ කතරට එනවා වගේ උනාට ඉස්සරහට යනකොට ඒක වෙනස්ම විදියට ගලාගෙන යයි ප්‍රේක්ෂකයන්ට. ඒක තේරෙනවා. ඉතින් මට ඇත්තටම සතුටුයි මේ වගේ චරිතයක් කරන්න ලැබිච්ච එක ගැන. මම මේ වගේ දෙයක් කළා නැහැ කලින්. ඉතින් සතුටුයි ප්‍රේක්ෂක ප්‍රතිචාරයක මෙහෙම ඉස්සරහට යන එක ගැන කවි කියන චරිතය තුළ. දැන් අතීත කවි සහ වර්තමාන කවි දෙන්නෙක්නේ එකම චරිතය වුණාට ඒක කොහොමද ගලපගන්නේ? ආශාකත් එක්ක කතා කරගන්නවද චරිතය ගැන? ආශාකමට හම්බෙලා තියෙන්නේ දවස් දෙක තුනක් වගේ මේ ඩ්‍රාමෙක ඇතුලේ. හැබැයි හම්බුනහම අපි ගොඩක් කතා කරනවා ඒ ගැන. ආශාකත් එයා ගොඩක් හොඳයි, හෙල්ප් කරන, සපෝටිව්. ඒ වගේම ඒ කතාව ගැන කතා කරනවා. කට්ටිය වෙන්න ඕනේ කොහොමද කියලා කියනවා. අපි චරිතය ඇතුලේ කරන්න ඕන දේවල් මොනවද කියලා කියනවා. ඒ වගේම අපේ ක්‍රූ එක වුණත් හැමදේම මාර සපෝටිව්. ප්‍රමෝෂන් වැඩද හැමදේම ඉතින් ගොඩක් සපෝට් හැමෝටම සපෝට් කළා කරනවා. ඉතින් අපි හම්බුනාමත් චරිත ගැන ගොඩක් කතා කරමු. අපි කවි කොයි වගේද කියලා බලන්න හොඳ ගිහිල්ලා බලන්න. අනේ අනේ මේ අපේ අයියට ඔයාල වගේ බටකොලාච්චිලා හරියන්නේ නැහැ. එයාට ලස්සන කෙල්ලෙක් ඉන්නවා. උඹ චැට් එකට සෙට් කරලා පංකෝ. අපිට පුළුවන් ඔහුගේ සිල්ගෙන් ඉන්න. ඔයාලා නම් මගේ යාළුවෝ වෙන්න බෑ. බෑ තමයි. අපි නෑනලානේ. අනේ මේ සල්ලි දීලවත් එපා. පිස්සු කෙවන්න නැතු ඉන්න. අයිතිල් ලිව්වා බලන කෙනා ඇඬෙන්නම. උඹ ඒකටත් ලිව්වේ කවිද? ඔව් බං. පෑන අතර ගත්තාම මගේ හිත දුවන්නේම නුවර හස යටට. මීනා ඇන්ටිට කිව්වනම් හරි. මෑව නුවර කොල්ලෙක් හොයලා බන්දලා දෙන්න.
Rumah kulit nang hamil kela mang. Ah, eh bani, mam bandi ni misi aja dulu ni. Arung ada be, masa nak kiamat kita dunia ni. Pisu tu Vishwaya? Ya tu. Egan ya aunty, apa yang kami kulit gana kita lewat nih? Aunty bayar ya lah. Amma, dua yang nak kamar itu. Oh, mana tu nangi? Madu ada ke bodak kata keran none. Aunty, on then nama madu teh tikap pon none. Mang ada gana? Ipa ipa, oya inna. Aunty ada? Matai di mata kain oya ida ada putih udara. Mee, ada wisya putah yang pasi bodak hina wela kata agla bodak inna. Amma de teren nanti tata langkah di dalam enak sekali. Tapi teren nanti putih moni yang kekuhir demi manusia terkela. Atta de mam bilak feda amma. Madara, kiu awak ke visi aten tu mami? Visi aten dah ke bandar lah deh. Deng Asha, kiu deh ada tu alut karakter ikhne. Tunggu kali ni Asha ni, tingko tam ne? Tam bandar ne? Ne bandar ne lesi, dua lah deh ne onde ne lesi. Iraja ye, api mul kali awak dah kiu gorak kahin sakit cari tu beri ne? Deng tikar tikar benas sih ikhne, anu awilan, ni dia tu dah kini awak api benas benas cari tu dah kini, me cari tu, anu muka deh hitai ne? Mereka mana sahaja ada. Oh, mama asa ikhoh mat filem cari tu, tapi kat tu ni kat tu ni kira lelaki ani kahal hati si, ekarap cari tu kat tu macam terapi asa ini mana sena sewa tu ni dah. Ini mabio gitu tu kerana, pada tim ini berdeh kata kerap awam mat, script writer, tilang ni rancun bandar aja, tapi kata kerap berdeh. Terus kerat naik ayat matakkan awal dari. Iting, ekidi, agi pahedli kiri mune me wagi wedak tienu, bagi penumat tek, api te wedak keragan none, me widi daikat tek, diang, wata meka puluang, kira tu mami kipu achen oli meki. Iting, mama, kemati una ikan api atterm kauruna tapi hari, ikan amu achen ing kira nang api pereta ya api te lebino anan carit, api me me api kini noda dam mama nang. Adha hamil ni kan, kami heita tawaikak, anida tawaikak samar itu tawa sahodra rangan silpi kerana dia aku citra patah kapi dah kini Hindi, Tamil, Telugu, kumanho filmnya, kumanho nirmana. Iti ek apit dah kini, apit hitena wana ngane matat mevake cerita kerana ti buru nang ek ite wada matat daikatya dinn puluan ni de samar itu matat e matat matat yanna puluan, apit apit hemi be hitena. Apik kami hemat, kami hemat itu nama, ini bagi cerita kapit lebaran Honda ini kira. Ini yang kami di kaleng kaleng tu, nasibin kami ni kat, terma satu tak sah bahagia, arah petting orang kiu bagi kami petter tu godewin ni lebu nek. Palai ni wede mata kan? Mata kan. Apa iya kan kata kan? Palai ni wede kan, terma bagi. Tengah orang tu kiat dahi. Ek. Nih gaman enna patang ara. Orang tu ekolak, bagai kalah. Nee, mama, mama, itu, wah, hadi mang kau ni, wah, sihir gila tu kira mang, mak itu level terum keling kira nak katakan. Nee, orang tu ekolak, bagai ekolak, itu mati itu IT ni, alika wah, kira kira ni mati purud netter, akni mereka mak itu mahagider. Patanggat tu, na? Patanggat tu, na, mahu bihikar putu, na? Godak kape, parane udhvi inno, mereka mara piti pasit inno, athlete inno. Hidupu enggak kaya neti velat tin lah neti lagi naingi lagi hilal. Auru dua ekolah kala tu le patangga di maki paling nato ni Induri. Induri keser kini cari tin tama mama langkah ot mawan dunala dene. Mama ella adre mata kerno alilan tu Kumar Sirya ya. Maki guru raya. Iting ITN kila kene kawat tama tak kene. Meti ni tama maki gamane arambe mata aran dunni. Oda. Harshika ke. Ahin suka cerita kan, palaweni mata awal ni. Tetapi palaweni mata awak ni. Ni ahin suka ni. Oh, me. Mata terus meja kali kambela tu ni me tika dusta pahai cari. Aiyah, mana ni? Hei tu apa? Aneh mana? Tangan. So mata magi penuh hari munari entik. Me, think
ප්‍රියන්ත අයියාගේ සකුගේ කතාවෙන් තමයි මම ඉස්සෙල්ලම රංගනේට ආවේ. ඉතින් ඒක ඒ කරපු කැරක්ටර් එක නිසාත් වෙන්න ඇති සමහරක් විට. මට හම්බුනේම ඊට පස්සේ පොඩි විලන් සහ පොඩි නපුරු වගේ කැරක්ටර්ස්. මේක සම්පූර්ණයෙන්ම වෙනස්. වෙනස් කියන්නේ හරි මහින්සක තමන්ගේ ස්වාමියාට තමන්ගේ දරුවන්ට පවා ටිකක් බය වෙලා ඩිසිෂන් ගන්න විදිහක් නැතුව එහෙම ඉන්න අම්මා කෙනෙක්ගේ කැරක්ටර් එකක්. ඉතින් වෙනස් සම්පූර්ණයෙන්ම වෙනස් නංගි මට හම්බෙච්ච කැරක්ටර්ස් වලින් ඔව්. මේක හරි අහිංසක චරිතයක්. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. මේ කියන්නේ සමහරක් වෙලාවට හරි බයෙන් ඉන්න චරිතයක් නේද? ඔව් සමහරක් වෙලාවට එහෙම කැරක්ටර්ස් තියෙනවනේ නංගි හරිම ඒ කියන්නේ මාර පීඩණයකින් ඉඳලා ඒගොල්ලෝ ගන්න ඩිසිෂන් අපිට හිතන්නවත් බැරි ඒවා. එහෙම අය කරයිද කියලා හිතන්නවත් බැරි ඒවා. ඉතින් දන්නේ නැහැ කොහොම වෙයිද කියලා දැනට ඔව් හරි අහිංසක එහෙම චරිතයක්. මම වගේ නෙමෙයි. හොඳයි අපි කවිගේ අම්මා කොයි වගේද කියලා බලන්න තමයි යන්න හදාගන්න. තමයි හෙන්රි ඊයම් සරණම් මො හොඳ වයින් දෙකක් කිනකොට කණේ ඇඟිලි ගහ ගන්නද මට කියන්න දේවල් ගොඩක් තියෙනවා මං එහෙම කිව්වොත් එහෙම මේවා කොහෙන් කලවර වෙයිද කියලා කවුද දන්නේ කවද හෙන්රි අපි මේ කරුම ගෙම නිරකර කරන්නේ මං අහගෙන ඊයාගේ හැසිරීම එන්න එන්නම විකෘති වෙනවනේ හෙන්රි මොමා පිස්සෙත්තු කොහෙද අපි මොකද කරන්නේ දැන් දුව දැන් ටික දවසකින් ඉඳලා හරි විනාස වාටක තේරෙන්නේ නැද්ද? මේ කෙල්ල වෙනස් වෙලා හරි හොමෙන්න ගැන සතුට වෙන්නේ හෙන්රි. අනේ මට තේරෙන්නේ නැහැ පුතේ මම මොකද කරන්න ඕනේ කියලා. ආන්ටි මොකෝත් කරන්න එපා. හැමදේම මං කරනවානේ. ආන්ටි බලාගෙන ඉන්න. එච්චරයි. ඔය ඉතින් ආන්ටිට මොකුත් කියන්නත් බැහැ. ආන්ටිත් බය වෙනවානේ. තාම එහෙම දෙයක් වුන්නේ නැහැනේ ආන්ටි. ආන්ටි දැන් ගිහිල්ලා රස කෑම එකක් හදන්න. අපි දරුවා හින්දා ගොඩක් පීඩණයෙන් ඉන්න චරිතයක් නේද අකේ බැලුවාම පේන්නේ එහෙම බැලුවාම පේන්නේ එහෙම ආෂෙන් සෙකන්ඩ් ෂෙඩියුල් එකේ ඉඳන්නේ ඔයා ඩ්‍රාමාවකට සම්බන්ධ වෙන්නේ ඔව් අයියා මුලේ ඉඳන්ම හිටිට අයියා හින්දා ඔයා ඩ්‍රාමාවකට සම්බන්ධ වෙන්නේ එහෙම නැද්ද එහෙම නැහැ කියන්නේ මුලින්ම කිව්වා දෙන්නම ඕනේයි ඇස් වෙලා ඉන්න කියලා ක්ලාස් වෙලාද හිටි ඔය ඇස් වෙලා හිටියේ හැබැයි අර චරිතේ ගොඩක් ඒක විදිහට දරුණු චරිතයක්. දරුණු වෙන්න පුළුවන් දාෂේ? ඒක තමයි ප්‍රශ්නේ. අර සාමාන්‍ය ඒ දනුෂ්කයි ආවව දරුණු කරේ. සාමාන්‍ය ජීවිතයට වැඩිය දරුණු නෑ අහිංසකයි ඒ වුණාට අර මේ කැරක්ටර් එක ඉතින් පොඩ්ඩක් අභියෝගයක් තමයි. ඒ වුණාට ඉතින් අර අභියෝග වලට කැමති නැඳ ආසාවෙන් එක් කරන හැබැයි හිටපු ගමන් අර අහිංසක ගති මතු වෙනවා. ඒතකොට පොඩ්ඩක් අර දනුෂ්කයි කියනවා මල්ලි තව දරුණු වෙන්න කියලා කියනවා. ඒ සපෝට් එකත් එක්ක ඉතින් ෂූටින් වලදී තයවයෝ ඒ පැටලෙනවා නේද? ඔය හිටපු ගම පැටලුණා. ඒ කියන්නේ මුල් දවස්වල පැටලුණා. ෆස්ට් ෂෙඩියුල් එකේ මම හිටියේ නැහැ නේ. මාත් ලොකේෂන් එකට ගිහිල්ලා ඉන්නවා. හිටපු ගම මේ මාව ඇදගෙන යනවා. මේ මල්ලි මුකුත් තාම කොස්චියුම් දාලත් නැව මේකප් කරලත් නැහැ. මොකද මේ ආනවා. ඊපස්සේ ඊට පස්සේ ආට මීටර වුණා මේ වෙන එක්කෙනෙක් කියලා. ඊටසේ එතකොට තමයි දන්නේ ඒගොල්ලෝ. ඊට පස්සේ තව දවසක් මං ඉන්නවා. මං ගාඩේ නම් මේ කොන්නේ හදනවා මම. මාත් ඉතින් පොඩ්ඩක් අටවහන් හිටා කවන්නේ හද මුදෙන් කියලා. ඊට පස්සේ මං කිව්වා මේ මන්නේ මේ අරයගේ තමයි. හරි හරි කවන්නේ කවන්නේ කියලා. ඔයාලා දෙන වඳුර ගන්න මොකක් හරි විශේෂත්වයක් තියෙනවද? දෙන්නගේ වෙනසක් තියෙනවද? පොඩි වෙනසක් තියෙනවා. ඒ කියන්නේ ආශ්‍රය කරාම කොහොමත් පුළුවන්. ආයේ පොඩ්ඩක් වෙනස් මාගේ මුණ පොඩ දිගයි අයියගේ මුණ කොටි පොඩ පොඩ වෙනවා නඳුරන්න බෑ නඳුරන්න බෑ දැන් ඒකයි මම අකිට තේරුණා මම ආපු ගමන් හැබැයි මගෙත් එක හිටියේ වාදි කියලා ආශාන් දින්නේ ආශේන්ද කියලා වද නඳුර ගන්න බෑ ඩබල ආශ්‍රය කරනවා තමයි පොඩ අඳුර ගන්න පුළුවන් වෙන්නේ අපි ඉක්මනටම බ්‍රේක් එකකට ගිහිල්ලා ආවිල්ලා තව ගොඩක් දේවල් කතා කරන්න තියෙනවා එහ අරින මල් කිනිති போனை මන්දාරම් කතාවේ ඔයගොල්ලෝ ගොඩක් ආදරය කරන හතර දෙනෙක් එක්ක තමයි කතා කරන්න ගමන් ඉන්නේ. කවි. කවි හිනාවිවි මෙතනට වෙලා ඉන්නවා. කවි කියලා මම කියවෙන්නේ ගමන් නැත්. මේ ඔයාට දැන් ඇක්ට් කරනවට අමතරව තව ජොබ් එකක් තියෙනවනේ. ඔව්. මොකක්ද කරන්නේ? කවුන්සලින් කරන්නේ. ඇක්ටිං ජොබ් එක නෙමෙයිද? නෑ.
කවුන්සලින් තමයි මම කරන්නේ කවුන්සලර් කෙනෙක් විදිහට වැඩ කරන්නේ එතකොට ඇක්ටින් ජොබ් එක නෙමෙයි කවුන්සලර් කෙනෙක් විදිහට තමයි වැඩ කරන්නේ කවුන්සලර් කෙනෙක් විදිහට වැඩ කරද්දී අමතක නොවන අත්දැකීම් හැම වෙලා නැද්ද අම්ම ගොඩක් තියෙනවා ඉතින් එකක් මම කියන්නද කියන්න මම පරිවාසයේ තමයි කවුන්සලින් කරේ. එතකොට ඒකේ මම හැමදාම හවස් වෙද්දී මම යූස් කරන ටිෂු එක නැති වෙනවා. මේ ඉතින් මම හිතනවා හැලිලා හරි මොකක් හරි එක්ක හැමදාම ඒ ටිෂු එක නැති වෙනවා. ඒක ඩේලි. ඊට පස්සේ දවසක් මට ළමෙක් ඇවිල්ලා කියනවා එක ළමෙක් මගේ අර ටිෂුස් එකතු කරනවා මාව මතක් වෙන්න කියලා. ඒ කියන්නේ අර ගොඩක් එතන මතක ගොඩක් තියෙනවා මං ළමයින්ටනේ කරන්නේ 18 අඩු ළමයින් ඉන්නේ. එතකොට ඉතින් ඒක ඇතුලේ ගොඩක් එහෙම මෙමරිස් තියෙනවා මට. ඉතින් අරක ඊට වඩා වැඩි එක මම කෙටියෙන් කිව්වේ. දැන් ඔයා කවුන්සලර් කෙනෙක් විදිහට ගෙදර ඉඳන් කවුරු හරි දුකෙන් අපිව බලන් ඉන්නවා කියලා හිතන්නකො. ඔව්. ඒක නාටි චුටක් සතුටින් ඉන්න මේ වෙලාව සතුටින් ගත කරන්න පොඩි උපදෙස් දෙනවා නම් මොකක්ද කියන්න තියෙන්නේ මම කියන්නේ මේ වෙලාවත් ඇත්තටම ඒ කියන්නේ අපිට සතුට කියන දේ ටෙම්පරි වගේම දුක කියන දේ ටෙම්පරි ඉතින් හැම වෙලාවෙම මේ මොහොතේ ජීවත් වෙන්න කියලා තමයි මම කියන්නේ මොකද නැත්තම් මේ මොහොතත් නැහැ ඉස්සරහටත් නැහැ ඒ කියන්නේ අපි දන්නා ඉස්සරහටන දේවල් ඒ නිසා මේ මොහොතේ සතුටින් ඉන්න කියලා තමයි මම කියන්නේ හොඳයි විරාජයි දැන් අද දවසේ විශේෂත්වය මොකක්ද කියලා දන්නවද මෙතන ඉන්න තුන් දෙනෙක්ම නුවර කට්ටිය. අපි කතා කරන්නේ මන්දාරම් කතාව ගැන. මන්දාරම් කතාව ලියන කෙනත් නුවර. එතකොට අපේ ගාවින්ද අයියාගේ මේ මොකද කැරක්ටර් එකේ නම? ඔව් ඔව්. ගාවින්ද විශ්ව. ඔව් එතකොට ඔව් එතකොට ස්ක්‍රිප්ට් රයිටර් නුවර. විශ්ව ගාවින්ද නවරත්න නුවර. මම නුවර. අපි තුන් දෙනාම එකම ඉස්කෝලේ. අටකස රාහුල. එතකොට මේ නුවර ස්වර්ණමාලි. හරි නේද කේ? මේ ඔයා එක්ක සිල්වෙස්ටර් නැත්නම් සුමංගල නෑ සිල්වෙස්ටර් සිල්වෙස්ටර් නැත්නම් චක්‍ර ධර්මරාජ හරිනේ ඔය ඔක්කොම නුවර මේ මන්දාර කතා නුවර ජීවිතේට කොච්චර විශේෂදයි නුවර කියලා කියන්නේ නුවර ඉතින් වෙන නුවර ගැන මෙහෙම කියන්න නිකම් නුවර කියන්නේ කලි මදාර ගාල්ලේ නේ මදාර විතරයි ගාල්ලේ ඕ නුවර කියන්නේ දිව්‍ය පුරයක් අය වෙන දෙයක් නෑ ජීවත් වෙන්න නම් නුවර ඉපදෙන්න මැරෙන්න ආයි ඉපදෙන්නම් ඒත් නුවර නුවර කියන්නේ පිස්සුවක්. ඒ වගේම තමයි හොඳ සුන්දර මිනිස් අර දැන් අර පොඩි මල්ලි කිව්වට මේ දව දරුණු වෙන්න ඕනේ එහෙම කියලා නුවර දරුණු මිනිස්සු නේ. නුවර ආදරණීය මිනිස්සු ඉන්නේ. නුවරින් මයිනේ ද වයිෆ් හොයාගත්තේ. ඔව්. කොහොමද යව හම්බුනේ? මෙයාලගේ ඉස්කෝලෙන් හම්බුනේ. අපි එක ඩාන්ස් ගෲප් එකේ ඇත්තටම නැහැ චතු. ඔව් මේ ඉතින් ඉස්කෝලේ යන කාලේ කතන්දරයක් තමයි. ඉතින් ඒ කාලේ ඉඳලා පටන් ගත්තා ඊට පස්සේ යා කැම්පස් ගියා. හැබැයි එතකොට මේ චතු හිටියේ චන්නෝපුලි රංගායතනයේ ආ හිටියේ. ඔයා විස්තර දන්නවද? වයිෆ් ගේ නම චතු. හරි. චතුවක බලන් දැත්තේ. අද මං හිතන්නේ ක්ලාස් එකක් හරි මොනවා. අහහ. එයා බලන්නේ මොනෑම ගේවා. මේ පොඩි උන්දේ මම බලන් ඇති ගෙදර ඉඳලා. ඉතින් ඒ කාලේ ඉතින් පාසල් ප්‍රේම උතාන්තයක් ඒ විදියට ගියා. දැන් ඉතින් ආදරයට කොච්චර කාලද? ස්කෝලේ කාලේ ඉඳලා ඉලකලා දැන් මෙයා ඇමරිකාලා තවුරුදු 12ක් වගේ. ග්‍රේට් සර් පුතයි දුවයි නේ ඉන්නේ. පුතයි දුවයි. පුතා ඉගෙන ගන්නවා කිංසුඩ් එකේ. දුව ඉගෙන ගන්නවා හිල්ලුඩ් එකේ. නෝනා ටීච් කරන ඇන්තනිස් කොලෙජ්. ජීවිත කාලෙම නුවර තමයි. මැරෙන්නෙත් නුවර ආයේ ඊළඟාත්ම ඉපදෙන්නෙත් නුවර. ඉපදෙන්නෙත් නුවර. හොඳයි. අපි ඩ්‍රාමා එකේ පුංචි කොටස බලලෙමු කියලා. වෙල්කම් මයි බෝයි. වෙල්කම්. පොඩ්ඩෝ Thank you.
Kisi ma kara dore kara tnovi apu gamana kinda mei dira pitru ela ino, edaki, ehinda ehima darun nee ding kamera waki sra ding ehima ding, asai ding, Nee, kamar nee. Sama nih, dan ini mati nih. Kangen lah. Kangen banget. Hasi kakak geng aku. Hari, oke. Sesuai deh, enna tienna asa aja. Kala tienna lokuma khatte magal. Dengan hangit, kita hangit ya. Sama nih, dan ini perasaan lagi. Stress lah, hiti khatte. Metening neta yang. Baya lah hiti. Depres lah. Oh, arah rata ija nadi pati kau do aja wahai kira. Mehemai, ekatnya meh. Minna mehem utre ak dengen tienna, mata. Arah, mang ektre mas stress itu awe godak parak kuel. Parak kuel, ekanne mang meita orang tu mama dengen stress itu awila orang tu uparima. Upperima attack gitu. Itu kaling mama make ane me me madhi attack. Rangan itu enno kelasa waktu ini pada ke? Mang itu cuma dance kenek. Dance kenek sah choreographer kenek. Itu kote mama Vedika nati attack ketama beda kare. Vedika nati attack ketama rangga pemak kene kat yam tak dura kat hari beda kare lati bune. Itu orang mata loko. Itu cuma he na mara ara me me kete enno ne kila he me kak ti bune. Ikan memem ada tiap kali keran, na mama Vedika waktu itu bohong satu ting hitiya, iting dawasak me Priyanta iya mama Vedika berangga panau dekalam atau mai, mata katakan nanggi magi ilang berde tiye na, ikan memem karakter katiye na, enna puluan dekala, iting hundar liye bicara script dekat mama kiye, bala mama okay kara, ikatama magi palave ni awas tawa, iting arah khatte kaya wak enna khatte kala na nanggi atta katawa, ikan nera Mungkin memang kerana nonnya kira ni mereka, tamang kaya mesti sekstra ekta, tamang kaya mesti field ekta, enna katak kaya orang kamaknya. Eka tamang kaya asa, itu kerana ni kerana bodi jiwita kala ekne dini, tapi tamang kaya mesti dewal hemo mak kerana nol. Hebei me enna katak kala ni, enam utwe. Dah tu le samaharak scenes waladi, samaharak dewal dengguda har nekete itu, eka katak neve, orang tek hari mama ru awasta ker sakuge kehema, ada cuti daru ata sarak kerana ni tienna asa man ni vidhi ata. Eka eka tera hari mama ru ella hari ma insa kala mek. Eh, saya rasa ni kita Eva bodi khatu dama ekat agat. Eh, mero nanggi mefir dekete inna rehina khatak kala hema atter menna wasta waktu bilan eh kawasan awen nete samarak kita. Ekene pasuing dia khamben ek mevage dia karya pasuing atter dengan kali godak kaya lute matat khamben o magin uttahan velawati ena mefir dekete inne kohomatikila. Iting ara mukakkar he itu akmat samarat mami ganagatit mevishean manisa awen nate ti matara khatak kalau enna unen naya beri itu. Hari, ilang ke perasaan itu ya? Viral jaya ke chance. Nanti lah, mereka anak maging hari ni, dan tiada mata hari. Thank you. Orang tuh na, orang tuh na lagi. Ilang kaya orang tuh. Mungkin wasta sanso dengan kita. Orang balan dengan ni. Orang malah nonton lagi. Bahan lu berasnya. Dah siapa dah nak dipoti berikan ni mahala. Dia mah. Ni atur langgi, atur kian nonton me. Me ITN ni kena pada mana ke partum tak kicin sa. Me ITN nali kau sama mangitan ni langkawi. Kodak awar nak kalape
මේව කරන්න. ඒ කියන්නේ දැන් උදාහරණයක් ඇටියට මම ඉන්නේ නුවර ඉඳලා ගොඩාක් දුරයි. දැන් අද උදේදී මම අප්පච්චිට මේක බලන්න ගියාම අප්පච්චිට මේක ITN විතරයි. ඉතින් මේ මතක් කරන්න ඕනේ විරාජ් ඇත්තට මේ නාලිකාව මේ ගොඩක් ඈත ප්‍රදේශවල මේ පේන හොඳට ක්ලියර් පේනවා. ඒක මම හිතන්නේ මේ හොඳ දෙයක් මට මේ මේ ව්‍යවස්ථාවක් ගැන මතක් කරද්දි මට ඒක මතක් වුණා. ඒ වගේම තමයි මේ හර්ෂක කාක්කේ මේ 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 දවස්වල ඒ කියන්නේ මේ දවස්වල කියද්දි කියන්නේ මේ අපේ කාලේ දැන් මොන කියන්නේ මං කියන්නේ නිර්මාණ කාලින් කාලේට බිහිවෙනවා. නමුත් ආදර කතා කියන ඒවා අපි මේකේ ඉන්නේ බැලුවේ නේද? මුලින්ම බලන්න ඕනේ. මුතු කිරිලි සිට සියලු දේ මේකේනේ ගියේ. එහෙම කාලේ කයිටින් කියන්නේ රයිට් අපි ඊළඟ ප්‍රශ්නෙට යමින්න. මේක මේ මම දැන් මේ හිතන්නේ මේ හර්ෂ මේක මේ අපේ කියෙන් අහනවද නැත්නම් මේ මල්ලිලා දෙන්නෙන් අහනවද කියලා. මගේ අවස්ථාව අරන් අවසන් මල්ලිලා දෙන්නගේ. හරි. නංගි හෝ මල්ලි. ඔව් නේ මල්ලි. මල්ලි නංගි වගේ කියවෙන එක. එහෙම නෑනවානේ. හරි. ප්‍රශ්න කියලා ඉන්න ඕනද? ප්‍රශ්න අහන්නම්. ෆෑන් කෙනෙක්ගේ ආදරේ ගැන ඔයාට තියෙන හොඳම මතකය මොකක්ද? මේක අපි අහමු. අශේන් ඇස්වරින් පෙන්නවා අහන්න ඕනේ කෙනාව. මොදාරට යවන්නේ කියලා. ඇත්තම ඒ වගේ එක්ස්පීරියන්ස් එකක්. නුවර කොල්ලෙක් ඉල්ලනවා නම් දෙන්න තු දිනක් දෙන්නේ නැහැ. හැරෙන්නම් මොදාරට. අශේන් මේ මදාරව පෙන්නවා ඇස් දෙකෙන්. ආ යාගෙනලු තු දිනේ එහෙමද? නෑ නෑ අශේන් මදාරව පෙන්නවා ඇස් දෙකෙන් මදාරගෙන් අහන්නේ. අහන්නේ කියලා මං හිතුවා දැන් අශේන් දෙවෙනි ෂෙඩියුල් එකෙන් එනවා කියලා කිව්වේ. ෆෑන් විදියට මෙහෙම මොකක් හරි අයියා රඟපානකට සෙට් වෙලා මොකක් හරි මේකක් දෙනවා. එහෙම තියනවද අශේන්? නෑ. එහෙනම් කාටද යන්නේ ප්‍රශ්න? එහෙනම් ඉතින් අක්කියෙන් අහපින්ද ඔක කැරකෙන්න මම නංගිගෙන් අහන්නේ නේ. ඒකල අක්කියගෙමුත් අහන්න. මේ ප්‍රශ්නේ නැවතත් ෆෑන් කෙනෙක් හොඳලා ගන්න කියලා. කලහ නැහැ. ඔය තේරුම් ගන්න ප්‍රශ්නේ. ව්‍යවස්ථාව වගේ තමයි මේවා. ෆෑන් කෙනෙක්ගේ ආදරය ගැන ඔයාට තියෙන හොඳම මතකය මොකක්ද? ඉතින් අපිට බහුලව ලැබෙන දේවල් නේද? මේ කතාවත් එක්ක ඇති නේ. ඔව් මේ මේ ළඟදී මම ගියා කොල්ලෙද කෙල්ලෙද? රෙස්ටෝරන්ට් එකට ඒක බෑන්ඩ් එකක් ප්ලේ කරා. එතකොට ඒකේ මම දැක්කා ඒ බෝයි කෙනෙක් ඉතින් බලබලින එක මම හිතේ සාමාන්‍ය දෙයක්. ඊට පස්සේ එයා සෝන් එක ප්ලේ කරලා ඉවර වෙලා මන් ළඟට එවලා කතා කරා. මෙහෙම කතාව බලනවා එහෙම කියලා. ඊට පස්සේ එයා ප්ලේ මං දන්න හැකට කියන නම ෆ්ලූට් එක නෙමෙයි අර ඩ්‍රම්ස් වලට ගහන්නේ මොකක්ද ඒකට කියන නම? සර්බිනාව නෑ මොකක්ද කියන්නේ දැන් අපෙන් දහන්නේ ඊට පස්සේ ආස්ටි අපි ස්ටික් එක කියලා ගමුකෝ අපි ස්ටික් එක කියලා ගමුකෝ අපි නම දන්නේ ස්ටික් එක කියලා ගමුකෝ ස්ටික් එක දුන්නා මේක මාව මතක් වෙන තියාගන්න කියලා මම ඔයාගේ හොඳම ෆෑන් කෙනෙක් නේද ඔබ ගන්න නැති කරගෙන කොච්චරද කියනවා අපි උන් කරමුත් කරන්නේ ඔය ඒක ඉතින් මංගාව මේ මංගාව ඒක හිමම තියනවා හරි ඒක තමයි හොඳම ප්‍රේක්ෂක ප්‍රතිචාරය නේ ඔව් මේ නැතිකද හරි අක්කගේ චාන්ස් කොලවන්න ඕනේ නේ කොලවල උඩ දාලා එම ගන්න ඕනේද ඕකේ දැන් අමාරුවේ වැටෙන්න යන්නේ කවුද බලමු මගේ වම් කනද දකුණු කනද මට තේරියා මේක මම විරාජ්ගෙන් අහන්නේ එකෙම හරි මම දන්නවා හරි ආදරණීය ආදරණීය චරිතයක් කියලා සහ නුවර ඉපදුන කිසිම අමාරුවක් වැටෙන්න නැති දෙයක් කරා ඔන්නහ ගන්න ප්‍රශ්නය ෂූට් එකක් කැන්සල් කරගන්න කියලා කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද? නියමයි දෙන්න උත්තර. ෂූට් එකක් කැන්සල් කරගන්න කියලා කියලා තියෙන ලොකුම බොරුව මොකක්ද? කියන්න බලන්න විරාජ් මම මෙහෙම කියන්න. අම්මා පල්ල. දරු දෙන්නා පල්ල. ඕමනේ දියුරන්නේ සාමාන්‍යයෙන්. මම නම් එහෙම කියලා නැහැ. හරි. කොහොම හරි සාධාරණයක් කරන්න බලනවා. මොකක් හරි කරමු. ඔව් දැන් අපි හිතමු වැඩේ කියලා වුණා කියලා අමු වචනෙන් දවස දීලා කියලා දීලා අමතක කරලා තව දෙනකට දීලා කොහොම හරි දෙකම බෙදා ගන්නවා ඩේ පේමන්ට් දෙකක් නේ කොහොම හරි බෙදා ගන්නවා අවංක කතාව මම නම් එහෙම පොළු තියලා නැහැ මොකද ඇත්තරම අර දැන් අක්කට ගෝනේ වාසනාවට අක්කාවේ කියලා මට නම් කිසිම දෙනක වාසනාවක් තිබුණේම නැහැ සොයාගෙන ගියා හිටගෙන හිටියා හැබැයි අර හැමෝම කියන වගේ බස්සල නිදාගත්තේ නම් නැහැ හෝල්ට් වල එහෙම නැහැ ඒක නේ කාමි කතාව නේක නෑනේ ගලාසිය අතට රක් ගාව හැක් ගාව ඉතින් එහෙම වෙද්දි මේ මම නම් ඇත්තට බොරු කරලා නැහැ එහෙම මතකයක් ඇත්තෙත් නැහැ මේ හැබැයි හැම වැඩ කටයුත්තක් මම කොහොම හරි බැලන්ස් කරගෙන තියනවා මේ අනිතුරු සමහරට ඒක වෙන්නේ නැති මේ ඒ පුපුරා යෑම මම මේ මොහොතේ හිතනවා මගේ හොඳම කාලේ මම මේ ශේෂ්ත්‍රය තුල ගෙවන්නේ කියලා වෙලා ඒ කියන්නේ තවත් නාලිකා හතරක ප්‍රධාන චරිත හතරකින් මේ නාට්‍යයත් එක්ක නාට්‍ය පහක විකාශනය වෙනවා. ඇත්තටම එහෙම කාර්යබහුල වෙන්න හේතු වුණේ ඔය හර්ෂයක්ට කිව්වා වගේ ඔය තැනට මම ආපු නැති හින්දා කියන විශ්වාසය
මට අද අදටත් තියෙනවා මගේ කිසිම සම්බන්ධයක් ශේෂ්ත්‍රයත් එක්ක නැහැ මගේ පවුලෙන් හැම ශේෂ්ත්‍රේ කවුරුත් එහෙම කෙනෙක් නැහැ සහ මම සික්ස් පැක්ස් තියෙන නළුවෙක් නෙමෙයි වන් පැක් එකක් තියෙන බඩක් තියෙන නළුවෙක් ජිම් යන නළුවෙක් නෙමෙයි හොඳට කන හොඳට බොන නළුවෙක් ඒ වෙද්දි මේ කායින්වත් ඉල්ලලා යන්නේ නැහැ මම හැමදාම විශ්වාස කරන දේ අක්කාගේ දරුවෙට කවදා හෝ දවසක හර්ෂිගේ දරුවෙට වැඩ දරුවේ කම්මේ ඒ දරුවන් සියලු දෙනාට මම කියන්නේ සමතත්වයේ එන්න ඕනි හැමෝට මේ දේ ලැබෙන්න ඕනේ දක්ෂණං විතරක් දෙන්න ඒක තමයි මගේ කටේ හැමදාම තියෙන වචනේ. ඒ තැනට මම මහන්සි වෙලා වැඩ කරනවා. එහෙම වෙද්දි මම ඔය පොල්ල තාම තියලා නැහැ. තියන්න නොලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. තියන්නෙත් නැහැ. හරි හොඳයි නේද? Thank you. ඒක කියන chance එක දුන්නානේ. එහෙම ඕ ඕ එහෙම වෙන්නේ නැහැ නේ. කියන්න දෙයක් හිතේ නේද? බලන්න. Right. නෝර කෙල්ලක් නේ. මෙන්න. දැන් අද දවසේ අඩුවෙන්ම කතා කරපු එකේ නම තමයි ආශි. Yes. එනිසා එන එක ප්‍රශ්න කියවලා අෂින් මුත්‍ර දෙන්න. එතකොට පොඩි කතා කරන්න ඕන. අපත්‍තර හැරෙන්නම මයික් එක දෙන්න පුතේ ගත්තොත් ඈ. ඔව් ඈ. විරාජයගෙන් මහන්නම් ගාව. අපරාධ වෙලා වගේ. තවම රංගපාන්න හම්බෙලා නැති වහා කරන්න ආසාවෙන් ඉන්න චරිතයක් තියනවද? ඒ මොකක්ද? මම මේ ටැමිල් කැරක්ටර් එකක් කරන්න ආසාවෙන් හිටියේ මට දමිළ භාෂාව හොඳට කතා කරන්න පුළුවන්. සාමම දවිල දමිළ භාෂාව පිළිබඳව කියන එක නෙමෙයි මම කියන්නේ බහුශ්‍රුතුන අය වෙලා මම දැන් කියන්නේ මට මම කියන්නේ මම ටැමිල් ෆිල්ම් පිස්සෙක් ඒ සහ මගේ වටපිටාව මම ඉපදුණු වටපිටාව ඔක්කොම ද්‍රවිඩ සහ මුස්ලිම් ඉතින් එයාලට මම ස්තුතිවන්ත වෙනවා ඒ හැමෝටම එයාලගේ තමයි අර මුල් වචන ටික ඒවත් හැබැයි ඉතින් අර අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්න මේ කුණු හරප කියනනේ පළවෙනි වචන ටික දෙමන ඒ වගේ ඒවා කියලා ඉතින් කොහොම හරි වැඩේ අල්ලගත්ත හොඳට පුළුවන් මම ටැමිල් කැරක්ටර් එකක් බලාපොරොත්තු වෙන් හිටියා ඊට පස්සේ මේ 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 කාලිනෝ යද්දි මේ කාලේ තමයි ඒ ටික මට කරගන්න පුළුවන් වෙලා තියෙන මේ මේ යම් නාලිකාවක දැන් 6:25ට විකාශ වෙනවා ඒකේ කොහොම හරි මැදින් පැනලා වැඩේ කරගෙන තියෙනවා සහ හොඳ වැඩක් එන්නත් තියෙනවා මේ මුරේ කරපු මේ ටැමිල් නළුවෙක් විදියට ඒක නේද හුවේ උත්තර දුන්නනේ හරි නේද හම්බලා තියෙනවා හම්බලා තියෙනවා උත්තරයක් හම්බුණා නේද මම තව පෙරේදයි තව මොනාරි හම්බුණා නම් හොඳයි ඉතින් නේද හරි මදාරට ආයි ප්‍රශ්නයක් ගන්න පුළුවන් අපි අශේන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවේ නැහැ නෑ මදාර ගන්න එහෙනම් ආයි ප්‍රශ්නයක් එක පාටි එකට තමයි බයිට් වල දාලා ගන්න වලදින රහසෙන් මොනවද කතා කරන්නේ නළුවෙක් නෝනා නම් කවුරු වෙයිද නළුවෙක් නෝනා නම් කවුරු වෙයිද පුංචි කාලේ ඉඳන් ආසාවක් තිබ්බද නළුවෙක් වෙන්න ෂේ ඕ ඒ කියන්නේ පොඩි කාලෙන් නම් ලොකු ආසාවක් තිබ්බා ඒක අර පෙන්වෙ නැහැ හිත යටින් තිබ්බේ නළුවෙක් නෝනා නම් ඕ මම දැන්ටත් ජිම්නාස්ටික් කෝචින් කරන කෝච් එකෙක් ඉන්නවා ඒ පැත්තට තව බරක් දීලා එතනින් ඉදිරියට යන තව ස්පෝර්ට්ස් පැත්තෙන් ස්පෝර්ට්ස් තව ගොඩක් දේවල් මම ක්‍රිකට් කරා ජිම්නාස්ටික් කරා ඒ පැත්තෙන් කෝච් කෙනෙක් ඉදිරියට යන්නේ එහෙම වෙයි ඔව් වෙයි විරාජ් අයියට තව chance එකක් ගන්න පුළුවන් කත් බලමුකෝ හරි මේක නම් අමාරු වැටෙන්නේ නැති වෙයි නෑ වැටෙන්න තියෙන දේ හින්දා නිකන් පොඩක් තප්පර ගන්නකොට ඉඳලා කට්ටිය ජාමි බේර ගන්න. ඔයා බලලා තියෙන ඔයාට අමතක නොවන ෆිල්ම් එක මොකද්ද? ඒකට මං අකිගෙන යනවා. අකිගෙන. ඔය එක විනාඩි ගානනේ පැය ගානක් කල්පනා කරන්න වෙන ප්‍රශ්නයක්. සිංහලද තමිලද මොනවද කියන්නේ? ඔව් ඒකත් එහෙමයි ලැන්ග්වේජ් එකේ ප්‍රශ්නෙත් තියෙනවා සහ ඒකක ජෝනසුත් තියෙනවා එහෙමත් තියෙනවා. ඒ අරුණාම අපි රඟපාපේවත් තියෙනවා. ඒක ප්‍රශ්නක් තියෙනවනේ නේද? එහෙමත් තියෙනවා. ඉතින් හරි අමාරු එකක්. ඒක නිකන් අර පන්ති එක ළමයි මෙහෙම තියලා ඉවර වෙලා. ඔයා ආසම ළමයා කවුද? කිව්වා වගේ ප්‍රශ්නයක් ඒක. මෑතක පාර මතක් ඉන්නේ එහෙම කියන්නේ. ඔව් නමුත් මෑතක මම ටිකක් තෙලිඟු සහ මලයාලම් ෆිල්ම් අපි මෑතකදීම බලපු ෆිල්ම් එක කියලා ඒක. ඔව් ඒක හදාගමු. මම ටිකක් ඒක දරුණු ලෙස බලන කෙනෙක්. ඉතින් මෑතම අපි බැලුවා මම මේක බලලා ටිකක් කල නමුත් නැවත මම බැලුවා මේ ට්‍රාන්ස්. ට්‍රාන්ස් ෆිල්ම් එක. ඒක ටිකක් අර මේ මතක හිටින මට්ටමේ ෆිල්ම් එකක්. ඒ කියන්නේ නැවත නැවත බලලා නිකන් අපිව එක්සයිට් කරන මට්ටමේ ෆිල්ම් එකක්. ට්‍රාන්ස් මලයාලම්. හොඳයි. කවි විදිහට වට ගොඩක් හොඳ ප්‍රතිචාර මේ වෙද්දි හම්බ වෙනවනේ මදාරා.
ඒක නිසා ප්‍රේක්ෂකීන්ට අවසාන වශයෙන් කියන දෙයක් ඇති අනිවාර්යයි. කියන දෙන්නේ බැන්නට කමක් නැහැ. ඒක පටන් ගන්න විදිය බැන්නට කමක් නැහැ. කමක් නැහැ මං ඉවසනවා. නෑ කවිය ඇත්තටම ආදරණීය මං කවුන්සලර් කෙනෙක් ඉන්න මං ඉවසනවා. ඉවසනවා. ඇත්තටම කවිය කියන චරිතය ආදරණීය අහිංසක චරිතයක්. ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර මත තමයි ඉහළ යන්නේ. ඉතින් කියන්න ඕනේ ඒ වගේම මතක් කරන්න ඕනේ දැන් තෑන්ක් කරන මෙමෙ මං කියන වෙලාවේ අපේ ක්‍රූ එකටත් තෑන්ක්ස් කරන්න ඕන දනුෂ්කයිය වගේම අපේ මන්දාරම් කතාවේ ක්‍රූ එකටම හැමෝම ගොඩාක් සපෝටිව් අක්කලා ආශීන්ලා ශාන් අයියා හැමෝම ගොඩ ලොකු සපෝට් එකක් දෙනවා ඒ වගේම ප්‍රේක්ෂක ප්‍රතිචාර අනිවාර්යෙන් තියෙන ඕන කතාවක් ඉහළ යන්න ඉතින් ප්‍රේක්ෂකයන්ගෙන් ආදරෙන් ඉල්ලන්නේ මන්දාරම් කතාව හැමදාම 9ට බලන්න කියලා අනිවාර්යෙන් ඒ වගේම සතියේ දවස්වල වල රාත්‍රී 9ට ඒ වගේම ITN එකෙන් හැමදාම වගේ ලස්සන කතා කියනවා ඉතින් මන්දාරම් කතාවත් ඒ වගේම ලස්සන කතාවක් ඉතින් ආදරෙන් ඉල්ලනවා හැමදාම ප්‍රේක්ෂක ප්‍රතිචාර ඔගොල්ලොන්ගෙන් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා. හොඳයි විරාජයි අපි බොහොම කෙටියෙන් දැන් තමිල් පුළුවන් කියලා කිව්වා ඒක හින්දා ඔයාලට තමිල් වලින් කියන chance එකක් දුන්නා නම් හොඳයි නේද? මම දැන් අර අක්කට මම ප්‍රශ්න ඇසියට තිබුණේ නෝන් දැන් ටික කතා වැඩියෙන් එනවා. ඉදිරින් කියලා අඩුවෙන් කතා කරගෙන මම වැඩියෙන් කතා කරනවා. හරි අපි බොහොම කෙටියෙන් තමිල් වලින් කියමු ප්‍රේක්ෂකයන්ට දෙන ආදරය ගැන. තමිල් වලින් ප්‍රේක්ෂකයන්ට දෙන ආදරය. නාන් ඔව් නෑ මම කියන්නම් රොම්බ නන්රි කියලා මුලින්ම ස්තුති කියලා කියන්නම්. ஃபிலிம் சரி என்ன சரி டிவி ப்ரோக்ராம் இது என்ன ட்ராமா சரி என்ன சரி பார்த்தினா பாருங்க கமெண்ட் சைடில் என்ன சார் இதில் சொல்லுங்க அதுதான் முக்கியம் எப்படி சரி எனக்கு இந்த கண்ட்ரியிலேருந்து தமிழ் முஸ்லீம் சொன்னினா சேம் சிங்கள மாதிரி பெஸ்ட் பெஸ்ட் லாங்குவேஜஸ் அண்ட் பெஸ்ட் பீப்புள்ஸா இன் ஸ்ரீலங்கா ரொம்ப நன்றி ඇත්තම නැනේ පොඩක් එහෙම කියලා බැලන්ස් එකක් දැම්ම මට තේරුන්නේ නැහැ නේ නෑ ඇත්තටම ඉතින් සිංහල දෙමළ මුස්ලිම් කියලා කියද්දි අපිට වෙනසක් නැහැ නේද එයාලා හින්දා තමයි අපි මෙහෙම ඉන්නේ සහ මට දෙයක් කරගන්න කතා කරගන්න පුළුවන් නම් ඒ ආභාෂය ලැබුණා නම් ඒ අය ඒ අය හින්දා අපි ස්තුතිවන්ත වෙනවා ආදරණීය අපේ ඒ පාර්ශවයට හොඳයි අපිට යන්න වෙලාවක් ඇවිල්ලා තින් අපි බොහොම කෙටියෙන් ප්‍රේක්ෂකයන්ට ආදරේ ප්‍රකාශ කරමු ඔව් මේ වෙලාවේ ධනුෂ්ක රත්නායකව ඇතුළු අපේ ක්‍රූ එක අපේ සියලු නළු නිළියන් ඇතුළු ක්‍රූ එක බොහොම ආදරෙන් මතක් කරන මන්දාරම් කතාවේ මොකද මාර සපෝටිව් ඒ කියන්නේ එක ටීම් එකක් හැටියට වැඩ කරන්න ඒගොල්ලෝ මාර උනන්දුයි ඉතින් ඒ ගැන මගේ ගෞරවය සියලුම දෙනාට ඒ අරුණහම ආරාධනා කරනවා මන්දාරම් කතාව සතිය දවස්වල 9ට ITN එකේ බලන්න කියලා ආදරවලට අශේ ඔයාටත් ප්‍රේක්ෂකයන්ට කියන දෙයක් ඇති අනිවාර්යයි ඔව් දවසින් දවස හැමදාම ප්‍රේක්ෂකයන් ප්‍රතිචාර වැඩි වෙනවා ඒ වගේම මේ කියන්න ඕනේ සමහර ලාට ඒගොල්ලෝ දාන කමෙන්ට්ස් වලින් මාර විදිහට මාත් සතුටක් දැනෙන එක මාර මොටිවේෂන් එකක් වෙනවා අපිත් ඒ හැමදාම බලන කමෙන්ට්ස් බලනවා ඒකට ගොඩක් තැන්කියු ඒ වගේම අපි ක්‍රූ එකේ ගොඩක් අය ඉන්නවා දනුත් අයියා ඒ හැමෝම ඒගොල්ලෝ ගොඩක් මනසින් මේ කතාව ඉදිරියට ගන්න ලස්සන කළා ඔයාලට දුන්න ඒ හැම දෙයකම ඒගොල්ලන්ට ස්තුති කරන ගමන් ප්‍රේක්ෂකයන්ට කියන්නේ හැමදාම කතාව ආසයෙන් බලන්න හොඳ දෙයක් ඉදිරියට දෙන්න බලාපොරොත්තු වෙලා ඉන්නවා කතාව අනිවාර්යෙන් බලන්න කියලා තමයි කියන්න තියෙන්නේ ඉතින් අපිට යන්න වෙලාව තමයි ඇවිල්ලා තියෙන්නේ හතර දෙනාටම ගොඩක් ස්තුතියි අපිත් එක්ක එකතු වුණාට අද දවසේ ගොඩක් දේවල් කතා කරා Thank you so much. අපිට යන්න වෙලාව ඇවිල්ලා තියෙන්නේ. ලබන සතියත් ඔයගොල්ලෝ ආදරය කරන, ගොඩක් ආදරය කරන හතර දිනක එක අනිවාර්යෙන් යන බලාපොරොත්තු වෙන. අදට සමවරයි යනවා. එහෙනම් හැමදාම සතුටින් ඉන්න. ලබන සතිය හම් වෙනකන් ගිහින් එන්න. Bye. එහ අරින මල් කිනිති සත්‍යයත් යහපැතුම් වනම්මන සජ්ජායනීය සිත් පතුල පිරිමදින දයාවර සෙත් පෙන් පොනයි